ජීවිතය ජයගන්න අත්තලක් කියන මේ වැඩසටහන යටතේ අද මා ඔබත් සමඟ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කාටත් ප්‍රයෝජනවත් දෙයක් ගැන. ඒ තමයි අරමුණක් කරා කොහොමද යන්න කියන එක. මොකද මේ පිළිබඳව කතා කිරීමට විශේෂයෙන්ම කීප දෙනෙකුගේ ඉල්ලීමකුත් කරලා තිබුණා. අරමුණක් කියන එක සිතුවිල්ලකට වැඩිය වෙනස්. උදේ සිට රාත්‍රි වෙනතෙක් ලක්ෂ සංඛ්‍යාත සිතුවිලි ප්‍රමාණයක් අපේ හිතට එනවා. ඒවා අරමුණ නෙවෙයි. අරමුණක් කියන්නේ නිශ්චිතව යම් කටයුත්තක් කිරීම සඳහා තමන් සැලසුම් සහගතව බැසගන්නා වූ නිගමනයක්. ඒක උදාහරණයකට විවාහයක් වෙන්න පුළුවන්. ගෙයක් හදන එක වෙන්න පුළුවන්. රැකියාවක් සම්බන්ධ හෝ ව්‍යාපාරයක් සම්බන්ධ හෝ ආරම්භයක් සම්බන්ධව එහෙම නැත්නම් ඕනෑම සිද්ධියක් සම්බන්ධව ප්‍රධාන නිගමනයකට අරගෙන බහැලා කරන කටයුත්ත. ඒකට අපි අරමුණක් කියනවා. දැන් අරමුණක් තියෙන පුළුවන් ගමනක් යනකොට. එහෙනම් අනිවාර්යයෙන් කාර් එකේ හරි පයින් හරි බස් එකේ හරි යනවා නම් උදාහරණයකට අපි අරමුණ ළඟ ගිහිල්ලා තමයි නතර වෙන්නේ. හිත මෙහා නතර වෙන්නේ නැහැ. මොකද හිත ඇති කරගත්තේ එතෙන් යනවා. අන්න ඒ අනුව දැන් කල්පනා කර බලමු. අරමුණකට එන්නේ අපට හිතට එන සිතුවිලි අතරින් විශේෂයෙන්ම නිශ්චිත ක්‍රියාවක් කර ගැනීම සඳහා අපි නිගමනයකට බහිනවා. මෙන්න මේ කාර්ය අපි කරනවා කියලා. ඒ කාර්ය කරනවා නම් සිතුවිල්ලකට වැඩිය එන සිතුවිලි ඔක්කොම අපි කොහේ හරි ලියන්නේ නැහෙනි. නමුත් අරමුණක් අවශ්‍ය නිශ්චිත ක්‍රියාවලියක් නම් හොඳම දේ තමයි ඒක වටිනා දෙයක් වැදගත් දෙයක් නිසා ඒක ඉටු කර ගැනීමට වැඩසටහනක් හදන්න. ඒ කොහොමද යන්නේ කියනෝනේ ව්‍යාපෘතියක්. අරමුණක් කියන්නේ ව්‍යාපෘතියක්. එහෙනම් ඒ ව්‍යාපෘති ආරම්භ කිරීමට ඒ ව්‍යාපෘතියේ නම ලියලා දිනේ දාලා අපි ආශිර්වාදය අපේක්ෂා කරනවා නම් බුදුන්ගේ දේවියන්ගේ එකක් ලියලා අපි මෙන්න මේක සැලසුම් කරනවා කියලා ඉස්සෙල්ලා මේක හුදෙකලාව කරන්න. හුදෙකලාව ඒ අරමුණ මෙන්න මේ අරමුණයි මම ඉෂ්ට කරගන්න යන්නේ. අපි උදාහරණයක් ගමු ගෙයක් හදන්න. බලන්න ඉස්සෙල්ලාම මේ ගෙයක් හදන්න කල්පනා කරන්නේ කොයි ඉඩමේද? ඒ ඉඩම නිරවුල්ද? ඒ ඉඩමේ ඔප්පු අරන් බලන්න. ඒක තෑගි ඔප්පුවක් ලැබිලා තියෙනවා නම් එහෙම නැත්නම් මොන හරි වුණත් මේ නීතිඥකෙවෙන් ඒ ඔප්පුවේ පවිත්‍රභාවය හොයලා බලන්න. ඒ නැත්තම් මේ නායකවත් ගන්න බෑ ඔප්පුව සුදුසු නැත්තම්. ඒ නිසා තමන් දැනගන්නෝ මේ ආයෝජනය කරන්න ඉඩම නිරවුල්ද කියලා. අපි දන්න සිද්ධින් හරියට තියෙනවා. ගේ භාගයක් හදන්න පටන් ගත්තට පස්සේ වෙන අයිතිකාර වෙනවා. ගේ හදලේ වුණාට පස්සේ අයිතිකාර ඇවිල්ලා මේකට ඉල් අයිතිවාසිකම් කියලා ඒවා අහිමිච්ච කට්ටියක් දානවා. ඒ කියන්නේ අර මූලික අවශ්‍ය කටයුතු ටික කෙරෙලා නැතිකම. ඊළඟ ගෙයක් හදනවා නම් මේක පටන් ගන්නේ අවල් දවසේ, ගේ හදලා ඉවර කරන්නේ අවල් දවසේ කියන කල්පනාවක් තියෙන්න ඕනේ. මම ගෙයක් හදනවා කවදාරි දවසක පදිංචි වෙනවා. ඒතර එතන අරමුණක් නැහැ. අදහසක් විතරයි තියෙන්නේ. ඒ නිසා මේ ගෙයක් හදන්න නම් පළවෙනි දේ මුදල් අවශ්‍යයි. සම්පත්. කොහොමද මම මේකට අවශ්‍ය සම්පත් ලබා ගන්නේ? මේකට අවශ්‍ය කරන වියදම මොකද්ද? ඉස්සෙල්ලා ඇස්තමේන්තුවක් කරන් තිනවා. ප්ලෑන් එක හදලා ඇස්තමේන්තුවක් හදලා ඒකට උදව් කරලා දැන් ඒක සල්ලි කොහෙන්ද හොයාගන්න කියන එක තමන්ට නිශ්චිත මාර්ගයක් ඇති කරගන්න ඕනේ. ඒවා එකින් එක ලියන්න වෙනවා කොහොමද කරන්න කියලා. ඊළාට දැන් මේකට බැංකු ණයක් ගන්න බලාපොරොත්තු වෙනවනම් මේ ගන්න ණය කොහොමද මං ගෙවන්නේ? මං ඉන්න ඕනේ, මං කන්න ඕනේ, අඳින්න ඕනේ, කාර් වාහන පාවිච්චි කරනවා නම් ඒ කටයුතු කරන්න ඕනේ, දරුවන්ගේ වැඩ කරන්න ඕනේ, මේ ණයත් ගෙවන්න ඕනේ. අනිත් එකක්වත් නවත්තන්න පුළුවන් දෙයක් නැහැ. උස්ම ගන්න එක, බඩගිරියන එක, පවුලේ අනිත් කටයුතු නවත්තන්න බෑ ගෙයක් හැදුවා කියලා. ඊට නේද ගෙයක් නැතුව අර කටයුතු කරගෙන යන්නේ. මේ ඔක්කොම දේවල් ලේඛනගත කරන්න ඕනේ.
අනිත් එක තාවකාලික ආදායම් වෙන මාර්ගවලින් නෙමෙයි නිශ්චිත ආදායම් මාර්ගවලින් මේක කරන්න. ඊළඟට අපි මේක ලියනවා මේකට මේ කවුද මේ කාර්යයට හොයාගන්නේ කරන්න කියලා. මේ කටයුතු මෙතෙන් දැනගන් සම්පාදනය කරගත්තට පස්සේ තමන්ට වැඩිය මේ කරුණු ගැන දන්න අනිත් කට්ටිය එක්ක කතා කරා. නෝන මහත්තයා විවාහමලානන් නෝන මහත්තයා දරුවෝ එක්ක මේ මේ සාකච්ඡා මේ කරද්දිත් කතා කරන්න පුළුවන්. මොකද ඊට වැඩිය කරුණු කාරණා දන්න තමුන්ගේ උගත් මිත්‍රයෝ ඥාතීන් ඉන්නවනම් දෙන්නෙක් විතර එකතු කරගෙන මේක සාකච්ඡා කරන්න පුළුවන්. ඒගොල්ලෝගේ අද්දකීම් මේක පාවිච්චි කරන්න. අවාසුන් හැකෙනෙක් තෝරගත්ත කෙනෙක් ඉන්නවනම් එයාගෙත් සහයෝගය අරගෙන තව සාකච්ඡා කරන්න. අන්න එතකොට අපිට ඇතිවෙනවා යම් අරමුණක් මේක කරන්නේ කොහොමද කියලා. දැන් මට මතක් වෙනවා අපි එක්තරා ගයක් හදන අද්දකීම් තිබිච්ච වෙලාවේ අපි අවශ්‍ය සැලසුම් ඔක්කොම කරලා මම කිව්වා මේ ගේ හදන්න මුල් ගල තිබ්බට පස්සේ අපි මාස 6කින් එතන පදිංචෙන්න ඕනේ කියලා. බලන්න හිතේ අරමුණක් දීලා පවුලේ කට්ටිය එකඟ වුණා අපි මාස 6කින් එතන ගිහලා පදිංචේනවා කියලා. ඒ අවස්ථාවේ මම ඒ කොන්ත්‍රාත් බාරගත් එක්කනට කිව්වේ අපි මේ ගෙදර අහවල් දවසේ රවත්තරෙන් නිදාගන්න මාස 6 කරන දවස. විශ්වාස කරන්න අපි හරියට එතෙන් ගියා. හරියට පදිංචියට ගියා. තව එකතරා නිවසක අපි කුලී නිවසේ පදිංචිලා ඉන්නකොට ඒ වත්ත අයිතිකාරයාගෙන් යම් ප්‍රශ්න හැමදාම ආවම වත්ත අඩුපාඩුවක් කියනවා අහවල් දෙන්නේ නැති වෙලා තියෙනවා කියලා. එක දවසක් අපි කිව්වා අපි මාස 3කින් මෙහෙන් යනවා කියලා. ඊට පස්සේ නෝනත් මා තීරණය කරා නැවත වතාවක් කුලී ගේකට යන්නේ. අපි යන්නේ අපේ ගෙදර පදිංචියට. එතකොට මේ ප්‍රශ්න ඉවර වෙනවා. විශ්වාස කරා ඒ මාස 3 අවසානයේදී අපි ඉඩමක් අරගෙන ගේක කටයුතු භාගයක් ඉවර කරලා දරුවෝ දෙන්නත් අරගෙන පදිංචියට ගියා. ඒ නිසා මේ වගේ වැඩසටහනක ඔබත් සමග එක බෙදා ගැනීම ශක්තිය තියෙනවා. ඊළඟට දැන් මේ කටයුතු කරනකොට මතක තියාගන්න අපිට බලපාන සාධක ඉර හඳ මහ පොළව උලඟ මේ ඔක්කොගෙම ආශිර්වාදේ ප්‍රාර්ථනා කරන්න. ඒ තමයි විශ්ව ශක්ති ආශිර්වාදේ කරන්නේ. ඒක තමයි අපි මල් පැලක් හිටවලා ගයක් හදනකොට ඒක පත්තු කරලා අපි ආශිර්වාද ඉල්ලා සිටිනවා අපිට මේ කටයුතු නිසි වේලාවට කරන්න කියලා. ඒක අදහන්න බොරුවට කරන්න එපා. ඒ වගේ ඒ ඉල්ලා සිටින ප්‍රාර්ථනාවේ ශක්තියත් තමන්ගේ හිතත් එකට වැඩ කරනකොට අවංකත්වයේ උඩ ඒ ඔක්කොම වැඩ කරන්න පටන් ගන්නවා. අපි කුඹුරු වැලක්වත් පටන් අරගන්නේ දෙවියන්ගෙන් මේ පරිසරයෙන් ආරක්ෂාව ඉල්ලන්නේ නැතුව. ඒක තමයි අපිට අපේ සංස්කෘතිය අනුව තියෙන දේ. ඒක ඇත්ත. හිතත් එක්ක කතා කරන්න. හිතට ඕනම දෙයක් අපිට ලබලා දෙන්න පුළුවන්. හිත අපේ හිතේ හිත අපිත් එක්ක ඉන්නවනම් බය වෙන්න දෙයක් නැහැ. හිත පොහොසත් කරගන්න. අවංක චේතනාවෙන් කරන්න. පුළුවන් තරම් නරක ගතිගුණ වලින් ඈත්තර වැඩ කරන්න. ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, අල්ලපුกิจතර මනුස්සනික සටන් කිරීම ඒ ඔක්කොම අතහැරලා දාලා පිරිසුදු සිතින් ආශිර්වාද ප්‍රාර්ථනා කරන මේ කරන වැඩවලට. එතකොට මේ වැඩට වහිනකොට කාල නිර්ණයක් මම කිව්වා වගේ ඇති කරගන්න. තමන්ට තියෙන සම්පත් ගැන හොයාගත්තා. තමන්ට තියෙන සැලැස්ම හදාගත්තා. කාල නිර්ණයකට වැස්සගත්තා. ඊට පස්සේ මොකද්ද වෙන්න ඕන? ප්‍රගතිය මේ වැඩේ පටන් අරගත්තට පස්සේ හැම නිරන්තරම තමන්ගේ ඔළුවේ මේ වැඩේ සම්පූර්ණයෙන් සාර්ථක කර ගැනීමට මම මහන්සි වෙනවා කියන අදහස නිතර සිහිපත් කරන්න. ගෙදර ප්‍රදර්ශනය කරන්න. මට මේ ව්‍යාපෘතියට මගේ හිතේ ආශිර්වාදය ලැබේවා කියලා. තමන් ලියන මේසලක ඒක දාන්න. අහවල් දවසට මම මේ ගෙදරට පදිංචියට යනවා කියලා. හැම වෙලේම ගෙදර කොයිතරම් ප්‍රගතියක් අද සිද්ධ වුණාද, හෙට සිද්ධ වුණාද, සුමානෙ තුල සිද්ධ වුණාද, මාසෙ තුල සිද්ධ වුණාද කියලා මේ ව්‍යාපෘතිය ප්‍රගතිය බලන්න. ඒ ගැන හිතන්න. ඒ හිතනකොට ඒ කටයුතු ඒ ව්‍යාපෘතියට ආශ්‍රිතව සිද්ධ වෙනවා. ව්‍යාපාරයක් වුණත් එහෙමයි.
අලවිකරණයක් වුණත් ඒමයි. තමන් අලවිකරණයට සූදානම් වෙන ආකාරය උඩ, තමන් තමන්ගේ ග්‍රාහකය ගැන හිතන ආකාරය උඩ, ඔබ ඒ ග්‍රාහකය ගැන හිතනකොටම මේ තරංග ගමන් කරනවා ඔහු වෙත. ඒ කටයුත්ත සාර්ථක වේවා. මට ඒක අවංක චේතනායි මම යන්නේ. මට ඒ හිත එකඟ කර ගැනීමට ශක්තිය ඇති වේවා කියලා තියෙන අදහස් කියන්න. නිතර ඇති කරගන්න. මට යව රවටල මේක දෙන්න ලැබේවා කියලා නෙවෙයි. මට අවංකවම එතුමාට මේ සේවය කරන්න ලැබේවා. එතුමාගේ හිත මාත් එක්ක එකඟ වෙලා මේ දෙපාර්ශ්වයට ප්‍රයෝජනවත් මේ කෙරෙනවා. ඒ අදහසක් හිතේ ඇති කරගන්න. එතකොට මේ ප්‍රගති සමාලෝචනය කරනකොට ඉරිසිදු සිතින් ආශිර්වාදාත්මකව කරා දවස පටන් ගන්න මේ අරමුණට අවධානය යොමු කළා. භාවනා කරනවා කියන්නේ ඕකයි. පඳුරු ගැට ගන්නවා කියන්නේ ඒකයි. බාර වෙනවා කියලා කියන්නේ ඒකයි. ඒ ඔක්කොමත් කරා. ඒ කියන්නේ හිතලා පූජාවල් පවත්වනවා කියන්නේ ඒකමයි. ඒවත් කරන්න. ඒ ඔක්කොම දේවල් කරනකොට මොකද වෙන්නේ? හිත බැඳෙනවා. හිත බැඳෙනවා අරමුණත් එක්ක. එතකොට මොකද වෙන්නේ? මේ අදහස තමන්ගේ යටි හිතටම යනවා. තමන්ගේ යටි හිතට ගිහිල්ලා පදිංචි වුණාට පස්සේ තමන් එක්කේ අරමුණ ජීවත් වෙනවා. අද කල්පනා කරලා බලන්න. එතකොට තමන්ගේ ඇඟේ ඒ අරමුණ තියෙනවා. තමන්ගේ සිරිත්‍රිත් ඒ අරමුණ අනුව වෙනස් වෙනවා. ව්‍යාපෘතිය හිනාවෙවි ජයග්‍රහණය කරා යනවා. මේ සරල ප්‍රතිපත්ති පහ ව්‍යාපෘතියකට තියලා තමන් ඊට කැප වෙනවා නම් ඒක සාර්ථක වෙනවා. මම දැකලා තියෙනවා බොහෝ දෙනා මේ ව්‍යාපෘති ප්‍රතිපත්ති ලියනවා. නමුත් අවංක කැපවීම නැතිකොට හරියට ලුණු නැති හොද්දක් වගේ. ඒක කිසිම රහක් නැහැ. කවුරක්වත් තෘප්තිමත් වෙන්නේ නැහැ. විශ්ව ශක්තියවත් තමන්ගේ හිතවත් ඒකට සම්බන්ධ වෙන කෙනෙක්වත් කවදාවත් තෘප්තිමත් වෙන්නේ නැහැ. තමන්ගේ හිත ඒකට බැඳිලා කැපවෙලා නැත්තම් අරමුණක් ජය ගන්න නම් කැපවෙන්න ඔබට එතකොට විශ්වයෙන් හැම කෙනාගේම ආශිර්වාද ලැබෙනවා. ජයශ්‍රී.